මල නමුත් කතා කරන හෙබ්‍රෙව් 11 වන පරිච්ඡේදයේ 4 වන පදය ඇදහිල්ලෙන් ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන් වහන්සේට ඔප්පු කළේය ඔහුගේ දීමනා ගැන දෙවියන් වහන්සේ සාක්ෂි දුන් බැවින් එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය ඔහු මල නමුත් ඒ ඇදහිමෙන් තවම කතා කරන්නේය ඇදහිල්ලෙන් ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන් වහන්සේට ඔප්පු කළේය මෙහි ඇදහිල්ල පූජාව හා සම්බන්ධ වී ඇත ඔබට ඇදහිල්ල ඇති නමුත් පූජාවක් හෙවත් කැපවීමක් කිරීමට නම් නොහැකියයි ඔබ පවසයි නම් ඔබට ඇත්තේ මල ඇදහිල්ලකි ඔබේ ඇදහිල්ල වැඩිවන තරමට ඔබ වඩාත් පරිත්‍යාගශීලී වනු ඇත සැබවින්ම ඇදහිල්ල උතුම් පූජාවක් හෙවත් පරිත්‍යාගයක් හා බැඳී ඇත ආබෙල් ඇදහිල්ලෙන් ඔප්පු කළ බැවින් ඔහුගේ පූජාව උතුම් පූජාවක් විය ඉතා උසස් දේ පූජා කිරීමටත් උසස් ජීවිතයක් ගත කිරීමටත් ඇදහිල්ල ඔහුට උපකාරී විය ආපෙල්ගේ ජීවිතය දෙවිතුමන් ඉදිරියේ නිවැරදි එකක් වූ බව අප දැනගන්නේ කෙසේද උත්පත්ති 4 වන පරිච්ඡේදයේ 4 වන පදය ස්වාමින් වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක ස්වාමින් වහන්සේ ආබෙල්ගේ පඬුර සහ ආබෙල් සැලකූ බව එහි සඳහන් වන්නේ නැත අන්වදනින් කියතොත් ස්වාමින් වහන්සේ ආබෙල්ගේ ජීවිතය සැලකූ නිසා ඔහුගේ පඬුර සැලකූ වගයි ඒ අනුව ස්වාමින් වහන්සේ කායින්ගේ ජීවිතය නොසැලකූ බැවින් ඔහුගේ පූජාවද සැලකුවේ නැත ඔහු මල නමුත් ඒ ඇදහිමෙන් තවම කතා කරන්නේය මෙය බයිබලයේ වාර්තාගත වන බලවත්ම ප්‍රතිහාරයන්ගෙන් එකකි මියකොස් නැවත ජීවණය ලබා කතා කළ මිනිසුන් සිටියහ එහෙත් මියගිය නමුත් කතා කරන කෙනෙකු මෙහි සිටි ඔහු තවමත් ඇදහිල්ලෙන් කතා කරයි ආබෙල් මල නමුත් ඔහුගේ ඇදහිල්ල මියගොස් නැත ඇදහිල්ලට ඕනෑම දේශයක ඕනෑම පරම්පරාවකට කතා කිරීමට තරම් භාෂාවක් ඇත එය ස්වභාවෝත්තර භාෂාවකි එය ක්‍රියාශීලී භාෂාවකි ඇදහිල්ලෙන් කතා කරන පුද්ගලයා කතාව නවත්වන්නේ නැත ඔහුට සෑම විටම පණිවුඩයක්ද ශ්‍රාවක පිරිසක්ද ඇත අනුමානය සෙකරියස් මෙන් දේව සේවකයා යම් කාලයකට ගොළු කරයි ඇදහිල්ල සෑම කාලයකම කතා කරයි ආබෙල් පවසන්නේ කුමක්ද මා ධෛර්යවත් කිරීමට බයිබලයක් සබහාවක් හෝ දේව ගැතිවරයෙකු නොසිටියද ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින් මාගේ ඇදහිල්ල උදෙසා මිය ගියෙමි ආදර්ශයක් වීමට කිසිවෙකුත් නොවිය මගේ දෙමව්පිය හෝ පව්කොට සමස්ත ලෝකයාම පව්කරන්ට සැලැස්වූහ එසේ වූවත් දෙවිතුමන් දෙස පමණක් බලමින් ඇදහිල්ලෙන් ජීවත් වී ඇදහිල්ලෙන් මිය ගියෙමි අප ඇදහිල්ලෙන් ජීවත් වී ඇදහිල්ලෙන් පූජාවක් හෙවත් පරිත්‍යාගයක් නොකරමු නම් අපට නිදහසට ඇති කරුණ කුමක්ද